විනාශ කරන්න බංකොලොත් කරන්න දායක වෙච්ච සියලු දෙනාගේ ඊළඟ චොයිස් එක තමයි සජිත් ප්‍රේමදාස. සජිත්ත් ඒවට කිසි ගාණක් නැහැ. එනේන ඕන කෙනෙක් ගන්නවා. ඕන හොරෙක් කහදියරෙන් නාවල ගන්න තමයි හදන්නේ. මන්දක ළඟදී නාල ගොඩ හේවත් ගන්නවා. හෙටන්දර චන්නජයසුමනත් ඇවිල්ලා ඔගේ සංවිධායක බවට පත් වෙවි. මේ කඩිමුඩියේ විධායක ජනාධිපති ක්‍රමයක් අහෝසි කරන්න යෝජනා ගෙනේම මැතිවරණ නොපැවැත්වීමට දරන උත්සාහයක් කියන සාධාරණ සැකයක් අපිට මතුවෙනවා. ඒක ඇත්තටම භයානක තැනකින් කෙලවර වෙන්න පුළුවන්. මොකද රටේ මේ වෙනකොට පැනනගින් තිබෙන අසහනය, විශේෂයෙන්ම ජීවන වියදම වැඩිවීමත් එක්ක තියෙන අසහනය පුපුරා යන්න පුළුවන් මේ මැතිවරණ කල් දැමීම කියන කාරණෙත් එක්ක. එය බිහිසුණු තත්වයකට භීෂණයකින් වුණත් නිමා වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අලුතෙන්ම එනවා පනතක් මේ 23 වෙනිදා පාර්ලිමේන්තුවට මාර්ගගත ක්‍රමවේදවල ආරක්ෂාව උදෙසා ගෙනෙන පනතක්. කතා කරන්න අයිතිය තියෙන්න ඕනි. කට දීලා තියෙන එකට කතා කිරීමේ අයිතිය තියෙනවා. මේ පනතට අත උස්සනවා නම් ඔබ කරන්නේ මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර සමූල ඝාතනයකට අත වෙනීම. මේ අවුරුද්ද අවසාන වෙනකොට සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුවක්, සජිත් ප්‍රේමදාසගේ පාක්ෂිකයන්, සජිත් ප්‍රේමදාසගේ ඇතුළු සමග ජන බලවේගේ රටක් නිර්මාණය කරන්න අපි සියලු දෙනා පෙළ ගැහුමු. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.